අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය බස්නාහිර පාසල් විවෘත කිරීම යලිත් කල්යයි දිවයිනේ සියලු පාසල් විවෘත කිරීම මාර්තු 15 වනදා අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් කියයි ආණ්ඩුව බොරු ප්‍රශ්න මතු කරමින් ජනතා ප්‍රශ්න යට ගහනවා විපක්ෂයෙන් චෝදනා අපිට පුළුවන් ජනපති තනතුරෙන් ඉවත් කරන්න ජවි පෙකියයි කොවිඩ් ආසාදිතව මියන පුද්ගලින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ඒ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය පසුගියදා කළ ප්‍රකාශයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් COVID-19 වෛරසයේ ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ආදාහනී කරන්නේද නැතිනම් භූමදානය කරන්නේද යන පිළිබඳව සමාජයේ තුල පසුගිය කාල සීමාව පුරා දැඩි කතිකාවක් නිර්මාණය වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද අවස්ථා කිහිපයකදීම සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිත මෘතදේහයන් ආදාහනීයට පමණක් අවසර ලබා දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් ද කලතර ඊට අදාළ වර්තාවද පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍ය වෙත නිල ප්‍රකාශයක් සිදු කළේ නැහැ. කෙසේ වෙතත් දේශපාලකමින් මෙන්ව ඇතැම් පාර්ශවයන් සිය විරෝධය පළ කරමින් විරෝධතාවලද නිරත වුණා. එවන් පසුබිමක පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද නිවේදනය කළේ කොරෝනා ආසාදිත දේහයන් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවයි. මෙම සියලු ප්‍රකාශයන් හමුවේ සබරගමු විශ්වවිද්‍යාලයේ පාංශු සහ පාරිසරික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යපා මහතා ප්‍රකාශ කර සිටි පසයට වැළලී තිබෙන වෛරස වසර ගණනාවකට පසුව වෙනත් ආකාරයකින් හිස එසවීමේ අවදානමක්ද පවතින බවයි. කොරෝනා ආසාදිත දේහයන් භූමදානයට අවසර ඉල්ලමින් ඇතැම් පිරිස් කටයුතු කළ අතර ආදාහනය කිරීම සුදුසු ක්‍රමයක් බවටත් බොහෝ දෙනා මතපල කර සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලි මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයේ ජලය හරහා බෝ නොවන බවයි. මේ රටේ ලොකු අර්බුදයක් විදිහට පවත්වගෙන ගිහු කාරණයක් තමයි මේ භූමදානයේද ආදාහනයේද කියන කාරණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිදිගොල්ලෑව කියන නගරයේ තියෙන රෝහලක්. ඒක කොවිඩ් සඳහා වෙන් කරගෙන ඉන්න ඔබතුමාලා ඒකේ මේ වෙනකොට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම කරගෙන යනවා. එතකොට මේ රෝහලෙන් පිට කරන ජලය ටික ගලාගෙන යන්නේ අසල්ලම තියෙන ප්‍රාථමික විද්‍යාලය හරියට. මේ සඳහා අවධානය යොමු වෙලා නැද්ද? නැත්නම් මේ පිළිබඳ දැනුවත් වෙලා නැද්ද? නැත්නම් මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? කොරෝනා නම් ජලය හරහා බෝ වෙන්නේ නැහැ. ශ්වසන හරහා බිඳිති මගින් බෝ වෙන රෝගයක්. පොළ ඒකෙන් අපිට බලලා අපි මේ ගැටලුවට මැදිහත් වීමේ හැකියාව තියෙනවා. මෙම සියලු කරුණු කාරණා හම්වේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන බවයි. ගරු කථානායකතුමනි, මේ සභා ගර්භයේදී අපේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමිය රෝහණ බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දුන්නා. වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගේ මේ භූමදානය සඳහා අවසර දෙන්න. ඒක රීටි ප්‍රශ්න කියන්නේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. ඔබතුමා උත්තර ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න. ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. අර අගමැතිතුමනි, ඔබතුමා භූමදාන පිළිබඳව ඉඩ දෙනවා කියලා මේ සභාවේ කිව්වා. ඒ පිළිබඳව මේ රටේ ඉන්න ජනතාව වෙනුවෙන් ඔබතුමාට ස්තුති පළ කරන්න කැමැති, විශේෂම මුස්ලිම් ජනතාව වෙනුවෙන් ස්තුති පළ කරන්න කැමැති. බස්නාහිර පළාතේ සියලුම පාසල් මාර්තු 15 වනදා ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. දොස්තර අසල ගුණවර්ධන මැතිතුමා අපිට උපදෙස් දීලා තිබෙන්නේ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 15 වනදා සිට 11 වනදා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ පසු මුළු බස්නාහිර පළාතේම ඒ කියන්නේ දිස්ත්‍රික්ක තුනේම පාසල් විවෘත කිරීම වඩා උචිතයි කියා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය තමයි මාර්තු 15 වනදා මුළු බස්නාහිර පළාතේම සියලුම දිස්ත්‍රික්කවල අපි පාසල් විවෘත කරනවා පළවෙනි ශ්‍රේණිය ඇතුළුව. 11 වන ශ්‍රේණියේ පන්ති ගැන වෙනසක් නැහැ. ඒවා දිගටම පවත්වාගෙන යනවා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 15 වනදා ආරම්භ වීමට සති දෙකකට පෙර 11 වන ශ්‍රේණියේ පන්තිත් නැවතෙනවා.
දැන් මේ තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල් වලටත් රජයේ අනුමත පෞද්ගලික පාසල් වලටත් බලපාන මේක කිසිම බලපෑමක් නැහැ දිවයිනේ සෙසු ප්‍රදේශවලද අනිත් ප්‍රදේශවල පාසල් විවෘත කරලා තිබෙනවා ඒ වැඩ කටයුතු කරගෙන යනවා අදවන විට ශිෂ්‍යයන් පාසලට පැමිණීමේ දීප ව්‍යාප්ත ප්‍රතිශතය 72 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා ගුරුවරුන්ගේ ප්‍රතිශතය 88යි ඉතින් ඒ තමයි අද තිබෙන තත්ත්වය නව මහාධිකරණ විනිසුරුවන් 12 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා නව මහාධිකරණ විනිසුරුවන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී ඒ අනුව දිසා විනිසුරුවන් ලෙස පදවිය හැබූ දිසා විනිසුරුවන් 7 දෙනෙකු අතිරේක දිසා විනිසුරුවන් 3 දෙනෙකු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිචවරියක් සහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකු මෙලෙස නව මහාධිකරණ විනිසුරුවන් ලෙස පත් කර තිබෙනවා NKDKI නානායක්කාර මෙනවිය RL ගොඩකවල මහතා වී රාමකමලන් මහතා URVB රණතුංග මහතා SHMN ලක්මාලි මෙනවිය DGNR ප්‍රේමරත්න මහතා WD විමලසිරි මෙනවිය MMM මිහයිල් මහතා මහී විජේවීර මහතා IGD ලියනගේ මහතා J ට්‍රොට්ස්කි මහතා සහ NA සුවන්දුරුගොඩ මහත්මිය මෙලෙස නව මහාධිකරණ විනිසුරුවන් ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ සිය පත්වීම් ලිපි බහරගත්තා අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපාපේ වර්ධන මහතා ඊයේ සභාවට දැනුම් දුන්නා. ඒ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රශ්න කිරීම වලට පිළිතුරු ලබා දෙමින් මේ අතර තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී මැතිමිටිවරුන් මෙලෙස අදහස් පළ කළා. අපේ රට ආඥාදායක පාලනයක් තුළ ක්‍රියාත්මක වෙන රටක් නොවේ මම දන්න විදිහට මේක ස්වෛරී ජනතා ප්‍රජාතන්ත්‍රවාදය පොදු ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කතා කිරීමේ නිදහස එක්රැස් වීමේ නිදහස පාදයාත්‍රා යෑමේ නිදහස පෙළපාලිය යෑමේ නිදහස ඒ දේශපාලන නිදහස තිබෙනවා නමුත් වන්දිරන් මැතිතුමාට පමණක් නෙවෙයි මේ රටේ ඕනම පුරවැසියෙකුට ඒ නිදහස්ව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී පාගමන කියන්නට පුළුවන් ඒ පාගමන ගියයි කියලා එතුමාට ලබා දෙන විශේෂිත වූ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක වැරදි එතුමා මොනවා හරි කඩකිරීමක් කරලා තියෙනවා නම් ඒකට උතුමාලා නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න එක වෙනම කතාවක් ඒක පද කරගෙන තුමගේ ආරක්ෂාව ව්‍යක්ත කරනවා කියන එක මම කියන්න ඕනේ පැහැදිලිවම සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් මගේ යටතේ ඉන්න පොලිස් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය නිවට හමුදාවක් කරන්න මම කැමති නැහැ මම ඒ ආයතනයේ ප්‍රධානිය වෙලා ඉන්නකම් මම නැවට කැමති නැහැ එතකොට සුමන්දරන් කියන මන්ත්‍රීවරයා මීට මාස කීපයකට ඉස්සෙල්ලා STF එක විශේෂ කාර්ය බලකාය එළිය තියාගෙන ඔව් කාමරයක් ඇතුළට ගිහිල්ලා විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක්ව සැමරුවා එතකොට එතින්ද තමයි අපි මෙයාව මේ ස්ටිෆ් එක එලියට් ගන්න හිතුවේ නම ඊට පස්සේ මම එතුමාට පුද්ගලිකව කතා කරලා කිව්වා ඔබතුමාට තර්ජනයක් තියෙන නිසා අපි මේක තියන් ඉන්නවා කියලා පළවෙනි වතාවට දුන්න සමාව දෙවෙනි එක තමයි ඊට පස්සේ තමයි උසාවි නියෝගේ නොතකා පොලිස් නියෝගේ නොතකා නීත්‍යානුකූල නීති විරෝධී ඝෝෂණයකට යනකොට නීත්‍යානුකූල හමුදාවකට ඒ වගේ පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බෑ ඒක පළවෙනි එක දෙවෙනි එක තමයි මේ එතුමාට තර්ජනයක් තියෙනවා නයි එතුමා ගෙදර ඉන්න ඕනේ නමුත් ත්‍රස්තවාදීන්ට ඔබතුමා දීලා තියෙනවා නේ ආරක්ෂාව හමුදා බටේ පිල්ලේ දහය මම ජනාධිපතිවරණයට තරඟ කරාම තරඟ කරනකොට මට මම හමුදාපති නිලයේ ඉඳලා ආරක්ෂක මණ්ඩලික ප්‍රධාන ඉඳලා අයින් වෙච්ච ගමන් යුද්ධය ඉවරලා මාස කිහිපයයි මට 80ක ආරක්ෂාවක් හිටියා මැතිවරණේ ජනාධිපතිවරණේ ප්‍රතිපල කියලා විනාඩි 5කින් පණිවිඩයක් ආවා සම්පූර්ණ ආරක්ෂාව අයින් කරන්න කියලා සම්පූර්ණ ආරක්ෂාව අයින් කරා ප්‍රතිපල කිය උදාසේ රෑ මගේ ගෙදර හිටියේ මමයි මගේ බිරිඳයි මගේ දූල දෙන්නයි ගෙදර ඉන්න බල්ලයි මංගාවති වුණ 9 මිලිමීටර් පිස්තෝලේ විතරයි එතකොට ඒ වගේ ඉතිහාසයක් තියෙනවා මේ ආරක්ෂාව දීම ආරක්ෂා ඉවත් කිරීම ගැන අපි තනියම හිටියා අපිට කවුරු හරි ගැහුවොත් මැරේවාවත් කමන්නේ නැහැ ත්‍රස්තවාදියාවත් කමන්නේ නැහැ මම කියලා තිබුණා පිස්තෝලේ පතුරන් 10යි වෙනකම් මම සටන් කරනවා කියලා එතකොට ඒ වගේ ඉතිහාසයක් තියාගෙන එක එකගේ ආරක්ෂාව අමතක කරා කියලා කතා කරනවා එදා මහින්ද රාජපක්ෂ මහත්තයා පාදා යාත්‍රා යනකොට ඔහුට ආරක්ෂාව දුන්නා ඒක සදාචාරය ඉතින් ඔතුමා ප්‍රේමලාල් ජයසේකර මහත්මයා ගිරහා වගේම
අපේ රජන රාපණයක උතුමාට හුඟක් ආදරේ බොහොම ආදරෙන් කතා කරද මන්ත්‍රීවරේ ඉතුමා ගෙන්නන්න පාර්ලිමේන්තුවට එච්චරයි පිළිලට ඒ වගේ සුවඳින බැතුමත් හොඳ දක්ෂයෙක් සුළු ජාතික නායකයෝ අපි ආරක්ෂා කරන්න ඕන ඉතුමාගේ මේ සාමාන්‍ය මන්ත්‍රීවරට දෙන ආරක්ෂාව දීලා තියෙනවා ඉතින් ඒක තියා ඒක වැරදි අවබෝධයක් ගන්න එපා මෙතන හරි මෙතන අර දුන්න විශේෂ එක තමයි එළවත්තු මොකද එල්ටීටී රට මේ තර්ජනයක් තියෙනවා නම් ඉතින් එහෙමනම් එතුමාට අනුතරක් වෙන්න තිබේ බෙදා ඉතින් ඒ වගේ අනුතරක් තියතිය දැනගෙන තමයි ඒක කළේ ඒක නිසා එතුමා ඒ ක්‍රියාමාර්ගයේ තියෙන ඉන්න තාක්කල් එතුමාගෙන් ඒ මේ ආරක්ෂාව මම ඉවත් කරනවා මේ පාර්ලිමේන්තුව තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උපයෝග කරගෙන මේ කට වාගෙන ආගෙන ඉන්න තමුන්නාන්සලා කියාදී ආගෙන හිටියනේ අපි. ඇයි අපිට කතා කරන්න බැරි? කිරියල්ලම තුමා අද කියනවා මේ අධිකරණයට අපහාස කරපු පොලිසියේ වැඩවලට අත දාපු මේ අල්ලස් දූෂණ කොමිෂන්ට අත දාපු මුළු රටම අඬපටවලින් දැකපු රංජන් රාමනායකව ගේන්න බෑ කියපු මං ආනවා මේ අවස්ථාවේදී මේ අන්සාඩ් වාර්තා ඒ නිසා ඔබතුමාට බලයක් නැහැ කියන එක කියන්නේ අපිනේ මේ විපක්ෂය. තුමා බොහොම වැරදි කතාවක් කිව්වා. අපි පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවිහාචනාධිකරණයේ දුන්නු තීන්දු හැල්ලුවට ලක් කරා විවේචනය කරයි කියලා. එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාවත් මේ සභාවට ගෙනෙන්නේ එතුමත් අවිහාචනාවක් ඉදිරිපත් කරලා තිබෙන මරණීය දඬුවමට යටත් වුණු උත්කලෙක් හැටියට. ඒතොර රංජන් රාමනායක මැතිතුමා එක අවිහාචනාවක් නෙවෙයි අවිහාචනා දෙකක් ඉදිරිපත් කළා තිබෙන. එවන් තත්වයක් තුළ ඇයි එතුමට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ප්‍රේමලාල් මැතිතුමාට රංජන් රාමනායක මැතිතුමාට බෑ. මේක හරි අසාධාරණයි. එකම පාර්ලිමේන්තුවක එකම සභාවේ මන්ත්‍රීවරු දෙපළකට දෙයාකාරින් සලකන්න බෑනේ. අපි විපක්ෂයේ ඉන්න කාලේ අපේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ඉවත් කරලා අපි මොන තරම් මේ සභාවේ කරුණු කියන්න යාඥා කරන්න සිද්ධ වුණාද? You all decided to remove his security. You all come today and tell this house about this assessment on the security. We remember how we had to canvass. Now that is I just want to remind all. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අපි අඩු කරා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපේ හිටපු ජනාධිපතිතුමා ආරක්ෂකංශයේ බාර විටියේ අපි කිසිසේත් අඩු කළා නැහැ. රටේ ජනතාවට එවැනි ප්‍රකාශ කරන්න එපා කියලා මම සභානායකතුමා ඉල්ලා සිටිනවා. කොහොම වග කීමෙන් අපි මේ කියන්නේ? රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නය අපේ විපක්ෂ නායකතුමා හොඳින් දන්නවා. දැන් නැවතත් අධිකරණයක් ඉදිරියේ තියෙනවා. අපිට ඒ අතරතුර දැන්වීමක් කරලා තියෙනවා ස්ටේටස් කෝ මේන්ටේන් කරන්න. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය එහෙම තියෙනවා. ඒ තත්ත්වය වෙනස් වුණාම අපි රංජන් රාමනායක මැතිතුමාගේ මන්ත්‍රී ධූරයේ එසේමයි හෙට පාර්ලිමේන්තුවට ගේනවද රංජන් නෑ හෙට ගේන්න බෑ ඇයි හෙට ගේන්න බෑ ඇයි ගේන්න බැරි අපිට උසාවියේ තීන්දුව අවසන් කරන කුරු හෙට ගේන්න බෑ අද උසාවියේ තීන්දුව අවසන් කරන කුරු ගේන්න බෑ ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට මේ සභාවට එන්න ඉඩ දීලා තියෙනවද ඒ දුන්නේ උසාවි නියෝග උසාවි තීන්දුවෙන් පස්සේ ඔබතුමාට බෑ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට එක සැලකිල්ලකුත් රංජන් රාමනායක මැතිතුමාට තව සැලකිල්ලකුත් ලබා දෙන්න එහෙම සැලකිලි දෙකක් ඔබතුමා ඒකයි කරන්නේ එහෙම සැලකිලි දෙකක් අසාධාරණේ කරන්න එපා ඔබතුමා අසාධාරණේ කරන්න එපා ඔබතුමා මොන විදියක කටයුතු කරත් එහෙම අසාධාරණ තීන්දුව මෙතන අරගෙන නැහැ අපි එහෙම තීන්දුව ගන්නෙ නැහැ ඉතනින් ඉච්චරයි වත්මන් ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අමතක කරමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ විමල් වීරවංශ මහත්තයා කියන්නේ සාගර කාර්යෝසම් කියන්නේ එකම කණ්ඩායමේ එකම වත්තේ වහින්න කුරුල්ල මේ කණ්ඩායම ඇතුළ තියෙන සටන මහා මාධ්‍ය ප්‍රචාරයක් දීලා හුවා දක්වලා රටේ ප්‍රශ්න ටික වහලා දාන උත්සාහ කිරීම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට අද තුන් වේල කන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ ඒ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තියා ආණ්ඩුව ඒ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ඒ කතා කරන අවස්ථාව මගහරවලා දාන වෙන වෙන කාරණා මතු කරනවා. පෞගේ දවස්වල නෙගටිව් ජටි ගැන අපි මේ විශාල ප්‍රශ්නයක් දොල්ලක් තිබුණා මේ රටේ මම හිතන්නේ සුමාන දෙක ඇතුලේ වෘත්තීය සමිතිය කීපයක් එකතු වෙලා ඉන්දියාවට නැගිනේර ජැටිය දෙන්න එපා කියලා වර්ජනය කරලා ඒක ඉන්දියාවට ඒක දුන්න නැති වැඩපිළිවෙලක් කරා නමුත් වතු කම්කරුන්ගේ පඩියගෙන අවුරුදු පහක් වෘත්තීය සමිතිය වල සටන් කරනවා ඒ වෘත්තීය සමිතියට හැමුම්කම් දුන්න නැති මේ ආණ්ඩුව මේ ඉන්දියාවට විරුද්ධව ගෙනිච්ච මේ සටන් පාරට හැමුම්කම් දීලා ඒක කැන්සල් කරා එහෙමනම් මේ රජයේ ප්‍රතිපත්ති මොනවද මහින්ද රාජපක්ෂ
රජතුමා කොවිඩ් වෛරසයේ වැළඳී මිය යන සිරුරු භූමිදානී කරන්න ඉඩ දෙනවයි කියන කාරණේ ප්‍රකාශ කරා. ප්‍රමාද වෙලාවෝ යම් තීන්දුවක් අරන් තිබෙනවා. හැබැයි මේ තීන්දුව පිටුපස තියෙන්නේ කාගේ බලපෑමද කාගේ විරෝධයේද කා සතුටු කරන්නද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. අපි දැක්කා අලිසබ්‍රිය ඇමතිවරයා පෞගේ කාලයේ තුලම එතුමාලා විසින් හදපු මේ ජාතිවාදී අන්තවාදී වැඩපිළිවෙල යම් සමනයකාරා ගැනීම සඳහා මේ මුතදෙහය පාවිච්චි කරාගෙන කා නිසා රටේ බුද්ධිමත් ජනතාවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ රාජපක්ෂවරු ජාතිය ආගම පාවිච්චි කරන්න හොදෙක්ම මේ රටේ ඔවුන්ගේ බලය රඳවා ගැනීම සහ බලය ඉදිරියට ගෙනියම කියන කාරණේ ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව ජාතික පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයන් සලකා බලමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා ක්‍රීඩා ශාස්ත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණකාරයේදී පැවැත්වුණා මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතාද එක්ව සිටියා පාසල් ක්‍රීඩා පිටින් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය මත්තුමාගේ අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 32ක් අධ්‍යාපන කලාප 100කට මුදල් වෙන් කළා තියෙනවා. එකම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට අපි යෝජනාවක් කරා. ඉන්ටර්වල් එක සම්බන්ධයෙන් විනාඩි කිහිපයක් වැඩි කරන කාරණේ පිළිබඳව එතුමාගේ අවධානය යොමු වෙලා මඩන් ඉදිරි කාල සීමාව ප්‍රතිආත්මක කරන හැකියාව ලැබේ. ඊටත් එහාට ගිහිල්ලා අපි එතුමාගෙන් ඉල්ලීමක් කරා. ප්‍රධාන පාසල් වලට ක්‍රීඩාව පදනම් කරගෙන දරුවෝ පදවා ගැනීමට කෝටා එකක් ලබා දෙන්න කියන කාරණේ. අවම වශයෙන් වසරකට උපරිමයේ එක ක්‍රීඩාවකට දරුවෝ 5 බැගින් දරුවෝ 10ක් හෝ 20ක් අතර ප්‍රමාණයක් පදවා ගැනීමට අවකාශය ලබා දෙන. එතකොට ග්‍රාමීය ප්‍රදේශවලින් දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනය එක කාරණයක්. හැබැයි ක්‍රීඩාව පදනම් කරගෙන ප්‍රධාන ජාතික පාසලකට ඇතුල් වෙන්න අපි ලෑස්ති අපේ රටේ ක්‍රීඩකයෙක් ඉන්නවා නම් ජාත්‍යන්තර තලයට යන්න කැමති යන්න පුළුවන්. එයාට පුහුණුවීම දෙන්න ඕන ලෝකේ මොන රටේද? ඒ රටට අපි යවලා ඒ දරුවාට පුහුණුවීම කරවන්න අපි සූදානම්. ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිළිබඳව ලොකු කතිකාවතක් අපේ රටේ තියෙනවා. ඒ හින්දා අපි කරන්න ඕනේ ඉසෙට් කෝයකින් හැදෙන ළමයි නැත්නම් ක්‍රීඩාවට ඉහළ දැන ළමයාට විශ්වවිද්‍යාලයක් යන උපාධියක් ගන්න අවකාශය නිර්මාණය කරන්න. ඉතින් මේ වෙනකොට ඒක සාකච්ඡා කරමින් යනවා. බලාපොරොත්තු වෙන අඩුම ගානේ ටෙක්නිකල් ඇස්පෙක්ට් එකෙන්. ටෙක්නිකල් ඇන්ඩ් වොකේෂනල් ට්‍රේනින්ග් පැත්තෙන් හරි ඒක මේ අවුරුද්දේ අවසාන වෙනකොට ආරම්භ කරන්න. ඉතින් පසු කාලීනව ඒක විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙයි. දැනුවත්කම අනුව ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙන් කරමින් එකම දවසක විශාල ක්‍රීඩා පිටි ගණනාවක් ප්‍රතිසංවිධානය කරන්න එවැනි වැඩපිළිවෙලක් මම හිතන්නේ ඉතිහාසෙම වෙලා නැහැ. පළවෙනි වතාවට එවැනි වැඩපිළිවෙලක් සහ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දින වකවානු නියම කරලා මේ අවසාන කරන දිනයත් මම හිතනවා ඒ සමාම නියම කරමින් කරන වැඩක්. මේක රජයේ නෙමෙයි ජාතියේ අවශ්‍යතාවයක්. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති සමාපනයකට එක්වමින් දැන් ආපහු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මෙතෙක් තනි වචනකින් කිව්වොත් අපි රැකගත්ත දිනාගත්ත දෙයක් තියෙන්නේ මොකද්ද කියලා 100%ක් නැතත් ප්‍රජාතන්ත්‍රවාද. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම් වෙමින් යනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැමැති මෙතෙක් ආරක්ෂා කරගත්ත ප්‍රශ්න ගැටළු ආව විට මිට හරි. නමුත් අදටත් ඒකේ බොහෝ දෙයක් ආරක්ෂා වෙලා තිබෙනවා. ඒක දැන් අවසන් කිරීමට ඔහු තීරණය जनता विमुक्ति पेरमुन हटियट अभी क्रियात्मक विविध संविधान ඔහුගේ දේශපාලන ගමන අවසන් කිරීමේ වගකීම බාර ගන්නවා කියන එක අපි මේ රටේ ජනතාවට කියන්න කැමතියි. මොකද එහෙම ප්‍රජාතන්ත්‍රවාදී බරපතල ප්‍රශ්න ආපු වෙලාවට අපි බාර අරන් තියෙනවා. කටයුතු කරලා තියෙනවා. දැන් අපේ රටේ තියෙනවා යම් ගැටලු තිබ්බා. මේ අධිකරණ ක්‍රියාවලිය පුළුල් කරන්න ඕන කියන ප්‍රතිපත්තියක ඉන්නවා. ඒ ප්‍රදේශවල යම් යම් ප්‍රශ්න ගැටලු විසඳා ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාවලිය. ඒක තමයි ජනබලය. ඒ ප්‍රදේශයේ ජනතාව විසින් තෝරා ගන්න ලබන විනිශ්චයකරුවන් මත ඒ ප්‍රදේශයේ ප්‍රශ්න ගැටළු වලට යම් කිසි ආකාරයේ නීතිමය විසඳුම් හොයන අධිකරණ ක්‍රියාවලියක් දැනට තියෙනවට පල්ලෙහාට ගේන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රගතිශීලී ජනතාව රජයක් ආණ්ඩුවක් මේ රටේ බිහි කරාම අපි ඒක කරනවා. පරිසරය ආරක්ෂා කරන ක්‍රමවේදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු පුද්ගලයෙකුගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී प्रधान विपक्षय वेच्च समग्र जन बलवेगयात् जनता विमुक्ति पेरमुण कंडायमात् पौगीय मास गणनावक् तुल विविध कारणावल एलिला 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 अवसानये दैन् जटिय एलिला जटियत् हरिगिय निसिन दैन् पेरेदेला गहे एलिला इन्नु मध्यम अतिवेगी मार्गये दैन् गहक तमयि दैन् एलिला इन्न किल्ला
දැන්නම් හොඳම තැන තමයි ඉල්ලලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ආපහු හැරලා බැලුවොත් ඒගොල්ලෝ ඉල්ලච්ච හැම කාරණේම ජනතාව නොමග යවන්න කරපු වැඩක්. ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා දකුණු ආසියානු සංචාරයේ තුල නිල වශයෙන් අපේ රට එනකොට ඔය ඉන්නේ MCC කිව්සුම අස්සම් කරන්නම තමයි කියන්නේ. අවසානයේ MCC ක අස්සම් කරේ නැහැ. හැබැයි අද මේ රටේ තියෙන ආණ්ඩුව පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නොවුණා නම් මෙලහට MCC ක අස්සම් කරලා ඊට පස්සේ මේ ළඟදී එළුණා ජැටියේ. එළුණාම ඒ නැගිනේර ජැටිය පිළිබඳව මතුවෙච්ච කාරණා තත්ත්වයන් එක්ක නැගිනේර ජැටිය ප්‍රශ්නේ විසඳුණා. හැබැයි අද තිබුණේ UNP ආණ්ඩුවක් නම් එමෙතන හරි ප්‍රමදාසලගේ ආණ්ඩුවක් නම් නැගිනේර ජැටිය බලන්න ඉන්දියාවට දීලා මධ්‍යම අධිවේගී මාර්ගයේ අවුරුදු ගාණක් හදන්න බැරුව තිබුණා. දැන් ඊටාම ඉක්මනින් එක හදනවා. දැන් හදනකොට ගහක් කල්ලගෙන දැන් ගහේ එලිලා කියනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ හදන එක නවත්තපන් ගහ බේරපන් කියලා. පරිසරය ආරක්ෂා කරන වැඩේ ගැන ගෝඨාභය මහත්තයාට වෙන කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. එතුමා මේ රටේ නාගරික සංවර්ධන අධිකාරිය බාර ලේකම්වරයා හැටියට ඉන්නකොට කොළඹ නගරය දකුණු ආසියාවේ තියෙන ලස්සනම නගරය කියන සම්මානය ගන්නටත් කටයුතු කරපු කෙනෙක්. හැබැයි මධ්‍යම අධිවාගී මාර්ගය හදනවා ගහක් බේරගෙන කියන කාරණේ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය විය යුතු දැන් පවතින බව මැතිවරණ කොමිසමේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසනවා. ඒ ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මැතිවරණය නිදහස් හා සාධාරණ පවත්වා ගැනීමේදී අපි හඳුනාගත්ත යම් යම් දෝෂ තියෙනවා. එතකොට ඒක නීති සංශෝධනය කළ යුතුව තියෙනවා. උදාහරණ ගැටියෝ නිදහස් හා සාධාරණ මැතිවරණ සියලු දෙනාටම ඡන්දේ පාවිච්චි කිරීමේ හිමිකම තියෙනවා. නමුත් දැන් අපේ රටේ අත්‍යවශ්‍ය සේවාවලයේ දැන් වෛද්‍යංශ ගත්තොත් වෛද්‍යවරු එදියන්ට පවා ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. උන්ට තැපැල් ඡන්ද අයිතියක් නැහැ අපේ නීති යටතේ. එතකොට දැන් මේව වෙනස් වෙන්න ඕන. ඒක නිසා මේ පූර්ව ඡන්ද ඡන්ද දිනයට පෙර ඡන්දේ ප්‍රකාශ කරන්න ඒ වගේ අංශවලට වෛද්‍ය අංශය වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ජනමාධ්‍ය වෙන්න පුළුවන්. උන්ටත් එදාට විවිධ කාර්යයන් නිසා ඡන්දේ පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන බොහොම අඩුයි. මේ අයට පූර්ව ඡන්දේ පාවිච්චි කරන්න ඡන්ද ක්‍රමය සංශෝධනය කරන්න පහුගිය කාලේ ඉඳන් ඒක අපි සකස් කරමින් තිබුණ පහුගිය කොමිසම සභාව. දැන් ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.